මිනිස්සු ජීවිතය ගැන තැකීමක් නොකරන කාලයක් තමයි මේ. ජීවත් වෙන්න දහහක් හේතු තියෙද්දී ජීවත් නොවෙන්න තියෙන එකම හේතුව නිසා ජීවිතෙන් පලා යන කාලයක්ලු. එහෙම සිදුවීම් බොහෝමයක් අපට පසුගිය දවස්වල වාර්තා වුණා. නිසි මාර්ගෝපදේශයක් නැති තැන, මව්පියන්ගෙන් දරුවන් ගිලිහෙන තැන ඒ අය මේ අමාරු තීරණේ ගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහ සිදුවීමක්. බත්තුළු ඔයේදී කෝච්චියට බෙල්ල තියපු නංගි, උඹට වගේම අපටත් ගොඩක් මහන්සී බං. නිවන් සුව ලැබේවා. නමුත් දෙමාපියන් නමින් ඉවසන්න තිබුණා. දෙමාපියන් වශයෙන් අධ්‍යාපනය දෙනවා වගේම හැම විටම දරා ගැනීම පුරුදු කරන්න අවශ්‍යයි. පේනව නේද වෙච්ච දේ? එහෙම තමයි ඒ සිදුවීම ගැන මුහුණු පොතේ සංවේදී සටහන් පළ වුණේ. මෙසේ දුම්රියට බෙල්ල තබා සිය ජීවිතේ හානි කරගත් තරුණිය වෛද්‍ය ශිෂ්‍යාවක් කියලා තමයි ආරංචිය. ඉතින් ඇය මේ විදිය ලියුමක් තමයි එයාගේ අම්මයි තාත්තටයි ලියලා ජීවිතෙන් යන්නම ගිහින් තියෙන්නේ. අම්මේ තාත්තේ, මට සමාවෙන්න, මට හරි මහන්සි ජීවත් වෙලා. ඉතින් මං යනවා බුදු සරණයි. එහෙම තමයි පුංචි කොළ කෑල්ලක එයාගේ අත්තකුරින් එයාගේ මේ අවාසනාවන්ත තීරණය ගැන එයාගේ අම්මයි තාත්තටයි සටහනක් තබලා තිබුණේ. ඉතින් ජීවිතේ මිනිස්සුන්ට අමාරුම කඩයමක් පසු කරලා වෛද්‍යවරයෙක් වෙන්න හීන දකිමින් වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටින අවධියක මෙසේ ජීවිතය ගැන කලකිරි සිය ජීවිතයෙන් හානි කරගත් මේ සිසුවිය නිසි මාර්ගෝපදේශයක් ලැබුණා නම් මෙවැනි තත්ත්වයකට මුහුණ පහන්න නොතිබෙන්න තිබුණා. ඉතින් අපි ඇයට මතු උපදින කිසිම ආත්ම භවයක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ නොදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.